අලුත් සතියක ආරම්භය සඳුදා දවසේ හීන කැන්දන ආදරය අද පටන් ගන්න හදන හීන කැන්දන ආදරය අද තවස් හතර වෙනකන් ඔයාට අහන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනකොට රමණිගේ කම්පැනි එකේ අභිලාෂ් වැඩ කරන්නේ එච්චර හිත හොඳකින් නෙමෙයි. මොකද ප්‍රමෝද් නොයි රයනෝ එකතු වෙලා රමණිව රවට්ටගෙන එයාලගේ ඇග්‍රිමෙන්ට් වලට සයින් කරගෙන වෙන්නම ප්ලෑන් එකකට තමයි රයනෝයි ප්‍රමෝදී දැන් වැඩ කරන්නේ. රමණිත් මේ කිසිම දෙයක් ගැන හොයලා බලන්නේ නැතුව රයන්ටයි ප්‍රමෝද්ටයි අහු වෙලා තියෙන්නේ. රමණිට කොහමාරි ඕන කම්පැනි එක උඩට ගෙනියන්න. ඒත් තාම රමණි දන්නේ නැහැ රයන්ගේ ප්‍රමෝද්ගේ උගුලට යා අහු වෙලා ඉන්නවා කියලා. අභිලාෂය ගැන රමණිට පැහැදිලි කරලා දෙන්න කොයිතරම් උත්සාහ කරත් රමණියේ අභිලාෂ් කියන කිසිම දෙයක් පිළිගන්න කැමතිත් නැහැ. කොමාරි රමණි ආයමත් රයන්ගේ ඇග්‍රිමෙන්ට් කිහිපයකට අත්සන් කරලා තිබුණා. අභිලාෂ් ගෙදර ආවේ රමණිගේ මේ වැඩ ගැන ගොඩක් ලොකු කලකිරීමකින්. මං තනියම එනවා දැක්කනම් අම්මා එන විදිහකට ඒ කියලා හිතාගන්න බැරිද උඹට? මේ පොඩි ළමයෙක් නෙමෙයිනේ. මේක නෙමෙයි, ඒක නෙමෙයි. පුංචි මහත්තයා මොනවද බොන්න හදන්න ඕනේ? වොන්ට වැඩි මේ සිද්ධ වෙන දේවල් පේන නොපෙනෙන විදිහට ඉන්න පුළුවන් දෙයක් තියෙනවනะ ආන් ඒව හදලා ගෙනේ බොණ්ඩ හදන්න ආව. අනේ මන්දා පුංචි මහත්තයෝ ඔබට දුන්නුලුවේ එකම නමයි මා දන්නේ ඒ නම කාලගුණේ. බල කරන්න බලෙන් අල්ලල නතර කරන්න බෑනේ. ඇයි අම්මට තේරෙන්නේ නැත්තේ මේ අකුමි කරන්න හදන්නේ කම්පැනි එක විනාශ කරලා දාන්න හදන එක කියලා? මම මොන හරි දෙයක් පැහැදිලි කරාම කියන්නේ. චූටි පුතා, මං අවුරුදු 25ක් මේ ෆීල්ඩ් එකේ මිනිස්සු එක්ක වැඩ කරලා හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක්. කාටවත් මාව තම්බන්න බෑ. ඔයාට තාම මේවා තේරුම් ගන්න තරම් එක්ස්පීරියන්ස් නෑ චූටි පුතා. මං හැමදාම කියනවා වගේ මට මේ බිස්නස් ගැන ලොකු ආසාවක් නෑ. මට දුක අම්මා ගැන. ලේනි, මං එයාට කිව්වනේ මං එයා වැරලවන්න එනවයි කියලා. අභිලාෂ් මේ වෙනකොට ඉන්නේ ප්‍රශ්න ගොඩක. මොකද එක පැත්තකින් කම්පැනියට වෙන හානිය ගැන එයා කල්පනා කරනවා, තව පැත්තකින් රයන්ගේයි ප්‍රමෝද්ගේයි උගුලට අහුවෙලා කම්පැනි කඩාගෙන වැටුණුතින් ඊට පස්සේ අම්මට වෙන්නේ මොනවද, කොහොමද ඒක දරාගන්නේ කියන එක ගැන අභිලාෂ්ට තිබුණ ලොකු ප්‍රශ්නයක්. මේ දේවල් එක්ක අභිලාෂ් ලිහිණිව ගෙදරට ඇරලවන්න එනවා කියලා පොරොන්දු වෙච්ච එකත් එයාට අමතක වුණා. ඒකත් එක්ක අභිලාෂ්ට හිතුනේ එයා ලිහිණි වෙනුවෙන් කරන්න ඕන වගකීම් පැහැර හැරිය කියලා හැඟීමක්. ලේනි සෝරි, මං ඔෆිස් එකේ ඉඳලා හැමම ගෙදර ඇවිත්. මේ මට විනාඩි 10ක් දෙන්න, මං එනවා. මම යන ගමන් සර් දැන් එන්න එපා. ලේනි, ඔයා මං එක තරහද? මේ වගේ පොඩි දෙයකට නෙවෙයි සර්. ලෝකෙ තියෙන ලොකුම වැරද්ද කළත් මට සර්ත් එක්ක තරහ වෙන්න බෑ. මේක වොරි වෙන්න දෙයක් නෙවෙයි. ඒත් ලේනි සර්, බස් එක කියන්නේ එක මට හොඳට පුරුදු දෙයක්. සර් ඒ ගැන දන්නවනේ. හරි සර්. ඔව් ලේනි, මොන හේතුවක් හින්දා හරි මැඩම් රයන්ලා එක්ක ඇග්‍රිමෙන්ට් එක සයින් කරා නේද? ඔයා කොහොමද ඒක දන්නේ?
සර්ගේ හැසිරීමේ. මේ වෙලාවේ සර්ට කලබල වෙන්නේ ඒ හේතුව ඇරෙන්න මන් දන්න වෙන කිසිම හේතුවක් නැහැ. ඔයා හැමදාම මාව කියවලිනේ. ඔයා හරි. හරි. මට මගේ ඔළුව නිදහස් කරගන්න ඕනේ. මං එනවා ඔයාව හොයාගෙන. ඒ පාර කවුද? අභිලාෂ් ලිහිණි එක්ක කතා කර කර ඉනකොට තමයි කවුරුහරි ඇවිල්ලා දොරට තට්ටු කරේ. අභිලාෂ් හිටියේ ටිකක් අප්සෙට් එකේ. මොකද එක පැත්තකින් ඔෆිස් එකේ වෙන දේවල් නිසා. අනිත් එක එයාට ලිහිණිව ගෙදරට ඇරලවන්න යන්න බැරි වෙච්ච එකට. කොමරි අභිලාෂ් ඒ අප්සෙට් එකින්ම තමයි ඇවිල්ලා දොර ඇරී. දොර ළඟ හිටි රමණි. චූටි පුතා. අම්මා ප්ලීස්. රූම් එකට එන්න එපා. මම හුඟක් තරහින් ඉන්නේ. මගෙන් අම්මට වැරදි වචනයක් හරි කියවුනොත් ඒක ලොකු පවක්. මට පවුකාරයක් වෙන්න ඕනේ නැහැ. ප්ලීස් අම්මා එළියෙන් ඉන්න. ඕකේ. ඕකේ චූටි පුතා. මචං දොරහන්න එපා බං. අම්මා ආරක්ෂාවට පලිහෙකුත් තරන් ඇවිත් තියෙන්නේ. කේහෙල් මල්. ඔබ දන්නවනේ ආන්ටි කරපු වැඩේ මම කොහොමත් අනුමත කරේ නැහැ කියලා. ඩිරෙක්ටර් බෝඩ් එකෙන් භාගයට භාගයක්ම විරුද්ධ වුණා ඇග්‍රීමන්ට් එක සයින් කරනවා. අම්මට මම කියලා. හා කම්පැනි එක ගොඩනගපු තාත්තා කියලා. එයාගේ තීරණේ වෙනස් කරේ නැත්තම් ඩිරෙක්ටර් බෝඩ් එක කිව්වහම ආයිද බං. මට තරහ බැ අර ප්‍රමෝදයත් එක්ක. ඌ තමයි උරුමියා වගේ යටින් මේක ගේම ගැහුවේ. මම වෙන කාටවත් වැරදි කියන්නේ නැහැ මචං. සියට සියයක්ම වැරද්ද අපේ අම්මගේ. අබියා, ශුද්‍ර ජීවියෙකුට පුළුවන් මිනිහෙක්ව ලෙඩ කරලා ශරීරය අඩපණ කරලා මිනිහව මරලා දාන්න. බලපංකෝ, අපේ කම්පැනි එකට වෙන්න යන්නේ ඒ ටික. ප්‍රමෝද්ගේ රයන්ගේ ප්ලෑන් එක හරියපු නිසා ඒ ප්ලෑන් එකට රමණි අහුවෙච්ච නිසා ප්‍රමෝද් ඉන්නේ කවදාවත් ජීවිතේ ලබපු නැති සතුටක් ලබපු වගේ හැඟීමකින්. ඒ සතුට ප්‍රමෝද්ට විතරක් නෙවෙයි. ඒ සතුට ටී-ෂර්ට්යි රයන්ටයිත් ඒ විදියටම දැනිලා තිබුණා. තුන්දෙනාම අද මීට්ලා තිබුණේ ඒ සතුට සමරන්න. වාව් ප්‍රමෝද්, ඔයා නියමයි. You're super. Thank you so much, Pramod. Okay. Thanks, Tisha. Thanks. Hey, Tisha. What are you doing? Oi, manusha ke bella atharinna. Usme hira vela marry. Pramod. Ada party ek mangane. Mata hari maasai abi zero vela mau hoya kene na davasa balan. Me also, Tisha. Ma kemathi Lankawe number 1 company ka SS group Ryan Alexander ta aithi wenota. Then ape hamoge ma dreams walata yana para clear. Okay. Then meeta passe mokada wenne kiyala kiyannako. Company ekai mechchara dawasak market ekata damme Lankawe product vitarai. Eyalage factory wala ප්‍රොඩක්ට්ස් අඩු කරලා අපි ඉම්පෝට් කරන ප්‍රොඩක්ට් අපි ෆැක්ටරි එක හරහාම විකුණනවා. Then ooh serious baddy Ryan. තේරෙන විදියට කියන්නකෝ. එයාලගේ නිෂ්පාදන අඩු කරලා හිතාමතාම පාඩු ලබන ප්‍රොඩක්ට් අපි ඉම්පෝට් කළාට පස්සේ කම්පැනි එක වැටෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ. තේරුණානේ? Wow! නියමයි. Super!
ආන්ටි මට කරපු දෙයට ඔයාටයි අභිලාෂ්ටයි දෙන්නටම ගොඩාක් වොරි වෙන්න බෑ. ඊන කැන්දන ආදරේ අභිලාෂ්ගේ ඔළුවට මොනතරම් ප්‍රශ්නාවත් ඒ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා හිතට සැනසීමක් දෙන තැනක් තියෙනවා. ඒ තමයි ලිහිණි ළඟ. ලිහිණි ළඟදී යගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා එයට ගොඩාක් හිත සැහැල්ලු කරගන්න පුළුවන්. ඒ නිසාද අභිලාෂ් රමණිගේ කීමවත් අහන්නේ නැතුව ගෙදරින් ගිහින් තිබුණා. හොකයි ලිහිණි උනේ. හැමදේම පිටිපස්සේ ඉඳලා තියෙන ප්‍රමෝද්. ප්‍රමෝද්ද මුණ ගැහුණු පළවෙනි දවසේම මට එයා ওই වගේ කෙනෙක් කියලා දැනුණා සර්. මොකවත්ම කියන්න එපා. ඇයි? නැහැ මම ළඟට වෙලා ඉද්දී ඔය පුංචි අහිංසක ඇස් වලින් මන් දිහා බලද්දී ඔයාගේ ඔය ඇඟිලි තුඩු වලින් මගේ ඔළුව අත ගහද්දී ඔයාගේ ආදරය මුහුමින් මගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා ලිහිණි. මන් දන්නවා. ඒත් ලිහිණි ඔයාගේ මේ පුංචි හිත වෙහෙසවලා මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මහන්සි වෙන්න එපා. මගේ තොරුල්ලට වෙලා ආදරෙන් ඉන්න. ඔයාගේ ආදරේ මට ලොකු හයියක්. දෙක පියා ගන්න. ඇයි? පියා ගන්නකෝ. හරි. ඇහි පියාටුවක් මම මේ පිටියත්ල තියා ගන්නවා. හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරලා හිමිට පිඹින්න. අනේ මට කලින් හොලඟ ඉස්සර වුණා. කමක් නෑ. ඒකෙන් කියන්නේ කාලය සබාදහම හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙයි කියලා. අපි බලාගෙන ඉමු. සීන කන්දන ආදරේ ලසන්ත තාමින්නේ රිමාන්ඩ් එකේ. ලසන්ත ආයමත් ගුණේට යාගේ මාළු රස්සාව කරගෙන යන්න අවසර දීපු නිසා මේ දවස්වල ගුණේ ලෙල්ලමේ ලොක්ක වෙලා ඉන්නේ. ඒ නිසා එයා ඉන්නේ ගොඩක් සතුටෙන්. ලසන්තගේ ගෝලයා චාමර ඇරුණහම වැල්ල හැමෝම වගේ ගුණේට ලොකු ගෞරවකින් තමයි සැලකුවේ. මේගොල්ලෝ ඔය ගුණන්න දාන්න එපා බං. බලපන් කර්මලේ ලේ කඳුලක් නෑ. මේ ඔය බොල්ලෝ ටිකක් කරවලට දාපන්. හරි හරි. ඉතිමාමා මොකෝ බං මොකෝ දන්නේ කියන නෝනා කෙනෙක් කියනවා. මොනවද නෝනේ ඕනේ? මොනදයක් අඩුවට දෙන්න? පොඩිට දැල් ඕනේ කිවි. දැල්ලෝ ඉස්ස තෝරු මෝරු ඔක්කොම දෙන්න. පොඩ්ඩක් ඉන්නවෙල හිටපන්කො බා. බලන ගනි මං තමයි දැන් මේකේ ලොක්කා. අනිමි ගුණි බොරුවට හසේ මාලිග හදන්න නැතු ඉන්න. ලසන්තය ආවහම ආපහු වල්ග අකුලගෙන ඉන්න වෙන්නේ. මං යනවා අතනින් දැල්ලෝ ටිකක් තෝරන්න. මෙදා පාර එහෙම වෙන්නේ නෑ නයනෝ. බලන්න හිටපන්. මෙහෙමයි ලිහිණි කසාද බැන්දට පස්සේ මම මේ මාළු රස්සාව කරනවට අකමැති නම් මම බිස්නස් එකක් පටන් ගන්න. එතකොට ගුණේ මාමට පුළුවන් මේ වැඩ ටික බලාගන්න. උඹ නම් දෙයියෙක් නෙවෙයි, දේවාලයක් ලාන්ත පුතේ. මං උඹට දේවාලය හදලා දීලා ඊට පස්සේ මේ විමානේ මං රන් කරනවා.
ලිහිණි එක කතා කර කර හිටපු ටික වේලාවට අභිලාෂ්කයාගේ ප්‍රශ්න හැම දෙයක්ම වගේ අමතක වුණා. එයාගේ හිතට දැනුනේ ගොඩාක් ලොකු සැනසීමක්. ලිහිණිගේ ආදරෙත් එක්ක අභිලාෂයාගේ හිත සැහැල්ලු කරගෙන තමයි ආයිමත් ගෙදර ආවේ. අභිලාෂ් ගෙදර එනකොට රමණී එයා ගෙදර එනකන් මග බලාගෙන හිටියේ. චූටි පුතා, ඇයි ඔයා තව කොච්චර දවසක් අම්මව මගහැරලා ඉන්නද හදන්නේ පුතේ? අම්මා එක්ක කතා නොකර ඉන්න පුළුවන්ද ඔයාට? ඒක මං හිතලා කරන දෙයක් නෙමෙයි අම්මා. අම්මේ හැමදේම කරන්නේ වා වෙන්නේ. ඔයාට කම්පැනි එක බාර දෙති, කම්පැනි එක තිබුණට වඩා ලොකු ස්ටේජ් එකකට උස්සලා තියන්නයි මට ඕනේ චූටි පුතේ. මේ වෙන දේවල් වලින් වෙන්නේ ඒකේ අනිත් පැත්ත අම්මා. මට කම්පැනි ඕනේ නැහැ. ඒත් මට අම්මව ඕනේ. අම්මා සතුටින් ඉන්න ඕනේ. චූටි පුතා, අම්මා සෙන්සිටිව් වෙන්න එපා. අම්මා දැඩි තීරණයක් අරන් ඉවරයි. පුතා, මම මෝඩියක් නෙවෙයි. මං සෑහෙන දුක් විඳපු ගෑණියෙක්. මං කවදාවත් අපේ කම්පැනි එක වැටෙන්න දෙන්නේ නැහැ චූටි පුතා. ඇත්තමයි. ලිහිණිට අභිලාෂ් ගැන ගොඩාක් දුක හිතුණා. අභිලාෂයාගේ හිතේ සැනසීම හොයාගෙන ලිහිණි ළඟට ඇවිල්ලා ලිහිණිත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා එයාගේ හිතේ බර සැහැල්ලු කරගත්ත හැටි ලිහිණිට මතක් වුණා. ඒ දේවල් මතක් වෙද්දී ලිහිණිට හිතුනේ අභිලාෂ් පුංචි දරුවෙක් වගේ කියලා. එත් ලිහිණිට කරන්න පුළුවන් මොනවද? එයට අභිලාෂ් වෙනුවෙන් වචනෙන් කරන්න පුළුවන් උදව් හැම දෙයක්ම ලිහිණි අභිලාෂ් වෙනුවෙන් කරනවා. කෝ ගියාද? ඇයි, මොකක් හරි අවුලක්ද? නෑ. එහෙනම් කමක් නෑ. මගේ ප්‍රමෝද්ගේ ප්‍රාර්ථනාව ඔයාලා දෙන්න සතුටින් ඉන්නවා දකින එක. හොනේ ප්‍රමෝද්ගේ ප්‍රාර්ථනාව, මම මේ වෙච්ච දේවල් ඔයාට කොහොමද විස්තර කරන්න පොට්ටි? ඔයා හිතයි මං ඔයාට ඉරිසියා කරනවා කියලා. මට ඔයා ප්‍රමෝද්ගෙන් ගලව ගන්න ඕනේ. ගියා කිව්වට ඔය අභිලාෂය එන්නේ අපව? සර්ගේ කායක ඔය වගේ නෙමෙයි. වාව්, ප්‍රමෝද් ඔයා? මේ වාහනේ? ඔව්, මගේ. මොකද නිකන් පුදුම වෙලා වගේ බලන්නේ. විශ්වාස නැද්ද? හ? ඒක තමයි මේ පහුගිය දවස්වල බිසි බිසි කිකි හිටියේ. අනේ මට හරිම සතුටුයි ප්‍රමෝද්. අනේ ප්ලීස් අපිට උමක් යා. අනේ ප්ලීස්. ඔව්. ඔයා වෙක්කරගෙන යන්න තමයි මං ආවේ. මට නම් හිතා ගන්නවත් බැහැ. මොකද අක්කා කතා කරන්නෙත් ඇතුළු ඇතුළට ගියේ. එයාට ජෙලස් ඇති. නෑ යෝග්‍යා. ජෙලස් නෙවෙයි. හිතට අමාරු ඇති කොල්ලට වෙච්ච දෙයට. ලිහිණි, සමහර විට ඔයාට අභියව ඔයාලගේ මේ පුංචි ගෙදරට ගෙනත් තියාගෙන කන්න අඳින්න දෙන්න වෙයි. මට ඕනේ ඌව හින්ගන්නේ කරන්න. තේරුණාද?